ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ඉතින් මම ඔයාලට කඩින් ගන්නා වගේම ගෙදර ලේසියෙන්ම හදන්න පුළුවන් රෝල්ස් රෙසිපි එකක් තමයි කියලා දෙන්න යන්නේ අපි කවුරුත් ඉතින් රෝල්ස් වලට ආසයිනේ ඔයාලත් වෙනසකටත් එක්ක ඉඩ තියෙන වෙලාවට මේ විදියට හදලා බලන්නකෝ හරිම රසයි එහෙමනම් අපි බලමුකෝ මේ පාන් වලින් හදන රෝල්ස් හදන්න මොනවද කියලා අපට අවශ්‍ය වෙන්නේ මම මේ රෝල්ස් හදන්න රතු ලුණු ටිකක් අරගෙන තියෙනවා ඉතින් ඔයාලා ඒ වෙනුවට රතු ලුණු උනත් පාවිච්චි කරන්න පුළුවන් සුදු ලුණු බික් දෙක තුනක් කරපිංචා කොළ ටිකක් අමුමිරිස් කරල් දෙක තුනක් දෙහි ටිකක් බිත්තර දෙකක් එතකොට ටින් මාළු එකක් අලගෙඩි දෙකක් ගම්මිරිස් කුඩු මස් කරි මිරිස් කෑලි ටිකක් ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව මිරිස් කෑලි දාන්න නැතුව ඉන්නත් පුළුවන් ඒ වගේම පෙතිපාන් තව දෙයක් අපට ඕන කරන ඒ තමයි මේවා පාන් කුඩු රෝල්ස් වලට මැද්දට තියන්න හදන මිශ්‍රණේ හදන්න උවමනා කරන දේවල් ටික මම මේ විදියට පොඩි වෙන්න කපා ගන්නවා. ඉතින් ඊට පස්සේ අලගෙඩියත් මේ විදියට පොඩි කර ගන්නවා. හැන්දකින් හරි අතින් හරි ඔයාලා කැමති විදියකට ඒ දේ කරන්න පුළුවන්. රෝල්ස් කියන්නේ වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක් කන්න ආස කෑමක්. ඉතින් ඔයාලා ඉඩ තියෙන වෙලාවට මේ විදියට රෝල්ස් ටිකක් හදලා බලන්න කොහොමද කියලා. ඉතින් ඔන්න මම තෙල් ටිකට කරපිංච කොළ ටික එකතු කරා. දැන් යන්නේ ලුණු ටික එකතු කරන්න. ඉතින් ලුණු පොඩ්ඩකුත් ඒකට දාලා සුදු ලුණු ටිකක් දැම්මා. දැන් මම මේක පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා. අව මිරිස් ටිකත් එකතු කරා මිරිස් කෑලි මම පොඩ්ඩක් මේ විදියට තෙම්පරාදු කරගන්නවා ඒක ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ ඔන්න මම ඒකට දැන් සැමන් ටිකත් එකතු කරා අල ටිකත් එකතු කරනම් ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ලුණු බලල ලුණු ටිකකුත් එකතු කරගන්න මම දැන් මේකට ගම්මිරිස් කුඩු ටිකයි මස් කරි ටිකත් එකතු කරගන්නවා ඔන්න බලන්නකෝ ඉතින් ඔයාලා ටිකක් සැරට කැමති නම් මිරිස් චුට්ටක් තව වැඩි වෙන්න දාගන්න දැන් මේ මිශ්‍රණය හොඳට කවලම් කරලා ලුණු එහෙම බලලා අවශ්‍ය නම් ඒ ටිකත් එකතු කරලා පොඩි වෙලාවක් නිවෙන්න තියලා ඒ දෙහි ටිකක් එකතු කරලා හොඳට කවලම් කරගන්න. ඔන්න මම දැන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඔන්න එහෙනම් ඊළඟට මොනවද කරන්න කියලා බලන්නකෝ. මේ විදියට පාන් පෙත්තක් අරගෙන මේ විදියට රවුමකින් මම මේක රවුමට කපා ගන්නවා. ඉතින් ඔයාලා ඒ වෙනුවට මේ විදියම රවුමක් නැති වුණාට කමක් නැහැ. ඔයාලට වීදුරුවකින් වුණත් මේ හැඩේ එන්න ඔයාලට පාන් පෙත්ත තද කරලා කපා ගන්න පුළුවන්. ඔන්න මං කපාගෙන ඉවර වෙලා මේක මැද්දට හදාගත්ත මිශ්‍රණය මේ විදියට තියෙනවා. ඊට පස්සේ පාන් පෙත්ත වටේ වතුර ටිකක් ගාලා මේ විදියට හොඳට සීල් වෙන්න තද කර ගන්නවා. බලන්නකෝ මං කරන විදිය ඔයාලා. ඉතින් ගොඩක් වතුර ගන්න එපා. වතුර වෙනුවට ඔයාලට කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් දැන් වතුර පාවිච්චි කරන්නේ. ඔන්න බලන්නකෝ මං ඔයාලට තව එකක් හදලා පෙන්නනවා. මෙන්න ඉතින් මේ විදියට පාන් පෙත්ත රවුමට වතුර තෙමි පොඩියට තෙත් කරගෙන මිශ්‍රණේ මේ විදියට තියලා අනිත් පාන් පෙත්ත අරගෙන මේ විදියට ඒක උඩින් තියලා මේ විදියට පාන් පෙති දෙක එකට අලව ගන්න. ඉතින් ඔන්න ඒක මේ විදියට කරලා ඉවර වෙනකොට
ඔයාලට මන් තව ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලා මේ වගේ එකක් ආධාරයෙන් පාන් පිත්ත හොඳට තුනී කරගන්න. ඔයාලා ළඟ මේ වගේ එකක් නැත්තම් ඔයාලා බෝතලයක් අරගෙන බෝතලෙන් උනත් පාන් පිත්ත තුනී කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදියට මිශ්‍රණය තියලා පාන් පිත්තේ වටේ වතුර ගාන්න අමතක කරන්න එපා. එහෙම කරලා ඊට පස්සේ අපි පැටිස් එකක හැඩයට මේ විදියට පාන් එක නවා ගන්නවා. ඉතින් මෙහෙම නවාගෙන හොඳට මේ විදියට සීල් කරගන්න. ඉතින් ඔන්න තවත් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. පාන් පිත්තක් අරගෙන මේක කොටුවටම තියාගෙන මේ පාන් පිත්තේ වටේ කපා ගන්න. වටේ එහෙම කපලා ඊට පස්සේ වතුර හරි කිරි හරි පාවිච්චි කරලා ඔයාලා ඒ පාන් පිත්ත වටේ ටිකක් තෙත් කරගන්න. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණය මේ විදියට තියලා අපි මේක ත්‍රිකෝණාකාරව නවා ගන්නවා. බලන්නකෝ කොහොමද කියලා. ඔන්න බලන්න ඒ විදියට හරිම ලේසියි නේද මේ විදියට හදාගන්න. අපි එහෙනම් දැන් රෝල්ස් එකත් හදාගන්න විදිය බලමු. පාන් පිත්ත අරගෙන මේ විදියට වාටි එක කපාගෙන ඊට පස්සේ මේ විදියට වතුර ගාලා ඊට පස්සේ පාන් පිත්ත මේ විදියට රෝල් කරගන්න. පොඩ්ඩක් ඊට පස්සේ දෙපැත්තෙන් සීල් වෙන්න මේ විදියට තද කරගන්න. ඔයාලා රෝල්ස් එහෙම හදනවා නම් අනිවාර්යෙන්ම අලුත් පාන් පාවිච්චි කරන්න. මොකද පරණ පාන් වලින් හදද්දී රෝල්ස් එක කැඩෙන්න බලනවා. ඉතින් ඔන්න බලන්නකො මම ඔයාලට පේනවනේ මේ හතර විදියකටම මම දැන් හදලා තියෙනවා. ඔන්න මම තෙල් ටික රත් වෙන්න තියලා ඉතුරු වැඩ ටික කරගන්නවා. බිත්තරයක් මේ විදියට කඩාගෙන හදාගත්ත රෝල්ස් ටික මම මේ විදියට බිත්තරයකේ දවටලා ඊට පස්සේ ඒ රෝල්ස් එක අරන් පාන් කුඩු එකේ තියලා හොඳට ඒක මේ විදියට දවට ගන්නවා. ඉතින් මේ විදියට ඔයාලා හදාගත්ත රෝල්ස් ටික ඔක්කොම හරි ගස්ස ගන්න. මේ විදියට ඔයාලා හදාගත්ත ඔක්කොම රෝල්ස් ටික පාන් කුඩුවල දවට ගන්න. බලන්නකෝ මම දැන් බිත්තරවලයි පාන් කුඩුවලයි රෝල්ස් ඔක්කොම ටික දවටගෙන ඉවරයි. බලන්නකෝ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා මං එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න ඉස්සරහටත්. තෙල් ටික නම් හොඳට රත් වෙලා තියෙන. ඉතින් මම රෝල්ස් ටික බැදගන්නවා. ඉතින් මේ බැදගෙන උණු උණුවෙම කැචප් ටිකක් එක්ක මේ රෝල්ස් ටික හරිම රසයි. ඔන්න මම හැදුව රෝල්ස් ටිකත් බැදලා ඉවරයි. බලන්නකො තියෙන අපූරුව ලස්සනට කඩේ රෝල්ස් එකක් වගේම. ඉතින් මම මේ වගේ එකකට තෙල් බේරෙන්න ටික වෙලාවක් තියලා පත්තර පිටුවක වගේ තියාගන්න පොඩ්ඩක්. මොකද තෙල් ගතිය තවත් අඩු වෙනවනේ එතකොට. ඔන්න ඉතින් දැන් මම රෝල්ස් හදලා ඉවරයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න. ඔයාලා හැම දිනාටම සුභම සුභ දවසක්.